නම තස්ස භගවතවර හතෝ සම්මා සම්බුද්ධස්ස නමාමි බුද්තන් ගුණසාගරන්තන් ඒ භාං්‍යවන් බුදුරජාණන් වහන්සේට නමස්කාරවවා කියල මේ හිමිදිරි පාන්ද දවසාරම්බි ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදුගුණ සිහිකරමින් අද දවස සැනසිලි දවසක් වේවා කියල පාර්ථනා කරමු බුදුරජාණන් වහන්සේ අසරන් ලෝකෙට පිහිටවේම සඳහා සාරා සංක්‍ය කල්ප ලක්ෂයක් ඇස්මිස් මස්ලේ අම්බුදරු රාජ්‍ය දන්දමින් පාරමි පිරුවේ ඒ මහා උතුමන් වහන්සේ නොවන්නට කෝටි ප්‍රකෝටි අස්සංක්‍ය ගනන් දුක්විඳන සත්්‍යයන්ට අමාමහා නිවණින් සැනසෙන ලැබින්නේ නෑ සුගතියට යන්න බොහෝදෙනකුට අවස්ථාව ලැබුණේ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නිසයි ුදුරජාණන් වහන්සේගේ ගුණ අරහං ආදී ගුණ වශයෙන් විස්තර කරනවා අපේ ජීවිතයේ අපි යනගෙන ගමන බිමනද සාමාන්‍ය ජීවිතයේදී අපට පුළුවන්නම් හිතන්නට භාග්‍යතුන් වහන්සේගේ ගුණ පදනමේ අරහං සම්මා සම්බුද්ධ ආදී වශයෙන් ඒ භාග්‍යතුන් වහන්සේ සියලුම රාග දවේශමෝහ කෙලෙස් නැති උතුමන් වහන්සේ දැශ්‍රීම හා බෝධිම ූලේදී තමන් වහන්සේ සියලුම කෙලෙසුන් නැති කළා. අරිහත් මාර්ගක්ෂණය තමන් වහන්සේ සියලු සංයෝජනත් ප්‍රහාණය කළා. සියලු කෙලෙස් වැරදි නැති කළා එ නිසා නිකෙලෙස් උතුමන් වහන්සේ. මේ සම්බුදු සසුනේ පළමුහරට මේ අන්තක් කල්පේ චතුරාරි සත්‍යා බෝධ කරගත්තා තමන් වහන්සේගේ නුවනින්ම ගුරු උපදේශ නොමැතිබම. රහසිංවත් පවකරන්න නැති සන්තානයක් සියලු දෙවෙ මිනිස් වන්ගේ පූජාවට සුදුසුයි ඒ බුදුරජාණන් වහන්සේ අරහං නම් වෙනවා. විද්‍යාචරණදර විද්‍යා අටින් විද්‍යාතුනෙන් චරණදරම පහලවෙන් සමන්නාගතයි. සුන්දරගමනින් සුන්දරනිවනට වැඩම කලා සුගතයි. සියලු ලෝක අවබෝද්ධ කරගෙන ලෝක නිදහස් වනා ලෝක විතුයි සත්වයන් දමනය කිරීමේ සමත් වෙනවා පුරුසදම්ම සාරතිී දෙව මිනිසුන්ගේ ශස්තෘන් වහන්සේත් ඒ බුදුරජාණන් වහන්සේම තමයි වාග්‍යවන්තයි අවබෝධ කරගත් දරමේ ලොුවට දේශනා කළා ඒ බුදුරජාණන් වහන්සේ ගැන හිතන මහොතක් පාස අපේ හිත් සුවපත්වෙන ේ තියන කරදරපීඩා දුරවෙල යනෝ. අසහනකාරී බව දුරවෙලා යනෝ පුදුම සැනසිල්ලක් හිතට දැනෙන්නේ. ඒ නිකෙලෙස් උතුමන් වහන්සේ ගැන සිහි කිරීමෙන් පවා. සමාට බුදුරුවක් දැකීමෙන් පවා. බුදු බණපදයක් ඇසීමෙන් පවා. දුකින් පෙලෙනසිත් සුවපත්ව වනවා. එත් දුකින් පෙළෙන සියලු සතුන් යොකින් මුදවාලන්නට ලෝව පහලවී වදාල ඒ භාග්්‍යවත් බුදුරජාණන් වහන්සේට අපගේ උත්තමාංග නමස්කාරයවේවා සැමට සම්මා සම්බුදු සරණයි.